ඕම් ශාන්ති. 2024 දහවැනි මස 8 වැනි දින උදෑසන මුරලි බාප් දාදා මදුබන්. සාරය සුමහිරි දරුවනි, ඔබගේ බුද්ධි පිරිපහදු කිරීමට අවශ්‍ය නම් ඒකායන පියාගේ සිහි කිරීමේ රැඳී සිටින්න. ඔය ජීවාත්ම අකණ්ඩව පිවිතුරු සහ පිරිසිදු වන්නේ සිහි කිරීමේ සිටීමෙන් පමණයි. ප්‍රශ්නය, වර්තමානයේ මිනිසුන් තම කාලය සහ මුදල් අපතේ හරින්නේ කෙසේද? පිරිතුර, ජීවාත්මයක් තම සිරුර හැර ගිය විට එම පුද්ගලයා වෙනුවෙන් ඔවුන් බොහෝ මුදල් ආදිය වියදම් කරයි. ජීවාත්මයක් තම සිරුර හලා දමා පිටමං වූ පසුව සිරුරට වටිනාකමක් නැත. එබැවින් ඔවුන් එම පුද්ගලයා වෙනුවෙන් කුමක් කළත් ඔවුන් කරන්නේ තම කාලය සහ මුදල් අපතේ යැවීමක් පමණයි. ඕම් ශාන්ති. ආධ්‍යාත්මික පියාමෙහි අසුන්ගෙන ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කර දෙයි. කතා කරන්නේ පරම පියා වුවත් දාදා වුවත් මෙම කෙනාද බ්‍රහ්මා පවසන්නේ එම දෙයමයි. දාදා පවසන්නේද අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ දැනුම ආධ්‍යාත්මික පියා ඔය දරුවන්ට කියා දෙන බවයි. ඇත්ත වශයෙන්ම ප්‍රධානතම දේවන්නේ සත්‍යුගේ සිට රිදී යුගයේ අවසානය දක්වා සිදු වූයේ කුමක්ද යන්න ගැනයි. එසේ නැත්නම් තඹ සහ කලි යුගයන්හි සිදු වූ දේවල් ගැන සහ පැමිණි අය ආදිය පිළිබඳව බොහෝ ඉතිහාසය සහ භූගෝලය තිබේ. සත්‍යුගේ සහ රිදී යුගයන්හිදී සිදු වූ දේවල් පිළිබඳව ඉතිහාසයක් හෝ භූගෝලයක් නොමැති නමුත් අන් සියලු දේ ගැන ඉතිහාසය සහ භූගෝලය තිබේ. දේවතාවන් වසර 100,000 ගණනකට පෙර විසූ බව ඔවුන් පෙන්වා තිබේ. එය අසීමිත අනුවණ කමයි. ඔබත් අසීමිත ලෙසින් අනුවණව සිටියා. දැන් ඔබට ටිකක් වැටහෙනවා. ඔබගෙන් ඇතම්කුට දැන් පවා කිසි දෙයක් නොවැටහෙයි. බොහෝ දේ වටහා ගත යුතුයි. පියා ඔබට අභෝහි ප්‍රශංසාව ගැන පහදා දී තිබෙනවා. ඔබ මේ ගැන සිතිය යුතුයි. ඔබ මෙහි අසුන්ගෙන සිටින විට එය ඔබගේ බුද්ධියට ඇතුළු විය යුතුයි. ඔබගේ සිහිවටනය වන දිල්වාලා දෙවොල නිර්මාණය වූයේ කවදාද? එමෙන්ම එය නිර්මාණය කළේ වසර කීයකට පසුවද? ඔවුන් පවසන්නේ එය වසර 1250කට පෙර ගොඩනැගූ බවයි. එසේනම් තව වසර කීයක් ඉතිරිව තිබෙනවාද? වසර 3750ක් ඉතිරිව තිබේ. ඉතින් ඔවුන් වර්තමාන කාලය ගැන සිහිවටනයක් මෙන්ම පාරාදීසයේ සිහිවටනයක්ද නිර්මාණය කර තිබෙනවා. දේවාල අතරත් තරගයක් තිබේ. ඔවුන් දේවාල සාදන්නේ වෙනත් එකකට වඩා හොඳ වන සේය. දැන් ඔවුන්ට ඒවා ඉදිකිරීමටවත් මුදල් නොමැත. බොහෝ ධනය තිබුණු නිසා ඔවුන් ඉතා විශාල සෝමනාථ දේවල ගොඩනැගූහ. ඔවුන්ට දැන් එය ගොඩනැගීමට නොහැකි වනු ඇත. ඔවුන් අග්‍රා ආදී දිගින් දිගටම එවන් දේ ගොඩනගන නමුත් ඒ සියල්ල නිෂ්ඵලයි. මනුෂ්‍යයන් සිටින්නේ අන්ධකාරයේය. ඔවුන් ගොඩනගා අවසන් වීමටත් පෙර විනාශය පැමිණේ. මෙම දේවල් කිසිවෙකු නොදනී. ඔවුන් නොකඩවා කඩා දමමින් ඒවා නැවත ඉදිකරයි. ඔවුන්ට දිගින් දිගටම නිෂ්ඵල දේකට මුදල් ලැබීමෙන් තිබෙන අතර ඒ සියල්ල අපතේ යයි. එය කාලය අපතේ යැවීමක්, මුදල් අපතේ යැවීමක් මෙන්ම ශක්තිය අපතේ යැවීමකි. කෙනෙක් මේ යන විට ඔවුන් බොහෝ කාලය අපතේ හරි. අප කිසිවක් කරන්නේ නැත. ජීවාත්මය පිටමං විය. එබැවින් සමෙන් සිරුරින් ඇති ඵලය කුමක්ද? සර්පෙක් හැව අරින විට එහි කිසි වටිනාකමක් තිබෙනවාද? කිසිවක් නැත. භක්ති මාර්ගයේ ඔවුන් අගය කරන්නේ සමයි. ඔවුන් අජීවී ප්‍රතිමාවලට බොහෝ වන්දනා කරයි. කෙසේ වෙතත් ඔවුන් පැමිණියේ කෙසේද හෝ කවදාද කියා ඔවුන් නොදනී. එය පදාර්ථ පිදීම ලෙස හැඳින්වෙයි. ඔවුන් නොකඩවා පංචමහා භූතයන් වන්දනා කරයි.
නිදසුනක් ලෙස ටිකක් සිතන්න. ලක්ෂ්මි සහ නාරායන සත්තුගේ පාලනය කළා. ඔවුන් තම වසර 150 හේ ආයු කාලය අවසන් කර ඉන් පසුව තම සිරුර හලා දැමු අතර එය එපමණයි. එවිට සිරුරු වලින් පලක් නොවිය. එහිදී එහි ඇති වටිනාකම කුමක්ද? ජීවාත්මය පිටමං වූ අතර සිරුරු ආදාහන කරුවන්ට බාර දුන් අතර චාරිත්‍රයට අනුව ඔවුන් එය පුලුස්සා දැමුවා. නමක් ලබා ගැනීම පිණිස ඔවුන් එම අලුගෙන සෑම තැනකම විසිරුවා හරින්නේ නැත. කිසිසේත් නැහැ. මෙහි ඔවුන් බොහෝ දේ කරයි. ඔවුන් බ්‍රාහ්මණ පූජකයන්ට දන් දෙන අතර තව බොහෝ දේ කරයි. එහි මේ කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. සිරුරකින් එවිට කිසි පලක් නැත. ඔවුන් සරලව සිරුර පුලුස්සා දමන අතර පිළිරුවක් පමණක් ඉතිරි වෙයි. එයත් නිවැරදි පිළිරුවක් විය නොහැක. ආදි දේවුගේ එම ගල් පිළිමය නිවැරදි ප්‍රතිමාවක් නොවේ. ඔවුන් පිදීම ආරම්භ කර කාලයේ සිට ඒ ගලින් සාදන ලදී. ජීවත්තුණු සැබෑ කෙනා පුලුස්සා අවසන් වූ අතර ඉන්පසුව එම භක්ති මාර්ගයේදී ඔවුන් එම ප්‍රතිමා නිර්මාණය කළා. ඔබ මේ දේවල් ගැනද සිතිය යුතුයි. ඔබ ඊට හොඳින් අභූහි ප්‍රශංසාව ඔප්පු කළ යුතුයි. ඔබ මෙහි අසුන්ගෙන සිටිනවා. පරමපියා මුළු ලෝකයම අපායෙන් දිව්‍ය ලෝකයේ බවට පත් කරන්නේද මෙහිදීය. එබැවින් මෙය ශ්‍රේෂ්ඨතම වන්දනා ස්ථානයයි. දැන් ඔවුන්ට එතරම් විශ්වාසයක් නොමැත. ඔවුන්ට විශ්වාසය තිබෙන්නේ එක් ශිවා ගැන පමණයි. ඔබ කොහේ ගියත් එහි අනිවාර්යෙන් ශිව දෙවොලක් තිබේ. අමරනාථෙහි ඔවුන්ට ශිව දේවාලයක් තිබේ. ඔවුන් පවසන්නේ ශංකර් අමරණියත්තේ කතා පුවත පාර්වතීට පැවසූ බවයි. එහි ආගමික කතා පුවතක් පිළිබඳ ප්‍රශ්නයක් තිබිය නොහැක. මිනිසුන්ට කිසිදු නුවණක් නැත. ඔබට දැන් නුවණ ටිකක් තිබෙන නමුත් ඔබ පෙර කිසිවක් දැන සිටියාද? බාබා දැන් බොහෝසේ අභූ ප්‍රශංසා කරයි. සියලුම වන්දනා ගමන් වලින් උසස්ම වන්දනා ගමන මෙයයි. බාබා බොහෝ විස්තර කරන නමුත් එය විශේෂ ආදරණීය දරුවන්ගේ බුද්ධිය තුලද සනිටුහන් විය යුතුයි. වර්තමානයේ බොහෝ ශරීර අවධානය තිබේ. බොහෝ දැනුම අවශ්‍යයි. බොහෝ සෙයින් පිරිපහදු වීමට අවශ්‍යයි. වර්තමානයේ යෝගාවේ සිටිය හැක්කේ ඉතා ටික දෙනෙකුට පමණයි. යෝගාව සමගම දැනුමද අවශ්‍යයි. ඔබ යෝගාවේ පමණක් සිටිය යුතුයි කියා දෙයක් නැහැ. යෝගාවට දැනුමද අනිවාර්යෙන් අවශ්‍යයි. දිල්ලියේ ඔවුන් ගොඩනැගිල්ලකට ගයන් විඥාන් භවන් යන නම ලබා දී ඇති නමුත් ඔවුන්ට එහි අරුත නොවැටහෙයි. ඥාන් විඥාන් තත්පරයක දෙයකි. සාම දේශය සහ සතුටු දේශය කෙසේ වෙතත් මිනිසුන්ට කිසිම නුවණක් නැත. ඔවුන්ට මෙහි අරුත වැටහෙන්නේ නැත. ගීතාව පහදා දුන් වින්මයානන්ද ආදී බොහෝ ශ්‍රේෂ්ඨ සංඥාසින් සිටි අතර ඔවුන්ට තවමත් බොහෝ අනුගාමිකයින් සිටී. ලෝකයේ ශ්‍රේෂ්ඨතම ගුරු වන්නේ ඒකායන පියාය. ගුරු කෙනෙක් පියෙකුට සහ ගුරුවරයෙකුට වඩා ශ්‍රේෂ්ඨයි. ගැහැණියකට කිසි විටක වෙනත් සැමියෙක් නොසිටී. එබැවින් තවත් ගුරු කෙනෙක්ද නොගත යුතුයි. ඔබ ගුරු කෙනෙක් වෙතට ගිය විට ඔහු ඔබට විමුක්තිය ලබා දිය යුතුයි. එසේනම් වෙනත් ගුරුන් අවශ්‍ය වන්නේ කුමටද? සත්ගුරු වන්නේ ඒකායන අසීමිත පියා පමණයි. සියලු දෙනාටම විමුක්තිය පිරිනමන ඒකායන කෙනා ඔහුයි. කෙසේ වෙතත් මේ දේවල් නොවැටහෙන බොහෝ දෙනෙක් සිටිනවා. රාජධානිය ස්ථාපිත වන බව පියා විස්තර කර දී තිබෙනවා. එබැවින් එය අංකානුරූපී වෙයි. සමහරුන්ට සුළුවෙන්වත් වැටහෙන්නේ නැහැ. නාටකයේ ඔවුන්ගේ චරිත කොටස එවැනිය. ගුරුවරයාට වටහාගත හැක. එමෙන්ම ඔහු විස්තර කිරීමට භාවිත කරන සිරුර අයත් කෙනාටද දැනගත හැක.
හකුර දන්නා අතර හකුරු බහාලා ඇති මල්ලද දන්නවා. ශිව බාබා, හකුරු මල්ල තුල ඇති දේ ලෙස හැඳින්වේ. ඔහු සියලු දෙනාගේම මනෝ ස්ථිතිය දන්නවා. එක්කෙනාගේ ඉගෙනුමට අනුව ඔවුන් කෙතරම් ඉගෙන ගන්නවාද, කෙතරම් සේවය කරනවාද, එමෙන්ම ඔබ එක් එක්කෙනා බාබාගේ සේවය තුළින් ඔබගේ ජීවිත කෙතරම් වටිනා කරගන්නේද කියා ඔහුට වටහා ගත හැක. බ්‍රහ්මා, ලක්ෂ්මි සහ නාරායන වෙන්නේ ඔහු තම නිවස සහ පවුල අත්හල නිසා පමණක් නොවේ. ඔහු උත්සාහද දැරුවා. මෙම දැනුම බොහෝ ශ්‍රේෂ්ඨයි. කෙනෙක් පියාට අකීකර වුණොත් ඔහු මුළුමනින්ම ගලක් බවට හැරෙයි. මෙය ඉන්ද්‍රාගේ අධිකරණය බව බාබා විස්තර කර ඇත. ශිව බාබා ඥාන වර්ෂාව වස්සනවා. කෙනෙක් ඔහුට අකීකරු වන්නේ නම් ආගමික ග්‍රන්ථවල සඳහන් කර ඇත්තේ එම කෙනා ගල් බුද්ධියක් ඇති කෙනෙක් වන බවයි. මේ නිසා බාබා නොකඩවා සියලු දෙනාටම ලියන්නේ ඔබ සමග කෙනෙක් රැගෙන ඒමට පෙර ප්‍රවේසම් වන්න. පාපේ ගැරෙන අපවිත්‍රය පැමිණ මෙහි අසුන් නොගත යුතුයි. එසේ වන්නේ නම් ඔවුන්ව ගෙන එන බ්‍රාහ්මණ ගුරුවරයාට එම වරද පැටවෙයි. එවන් කිසිවෙකු ඔබ මෙහි නොගෙන ආ යුතුයි. එය විශාල වගකීමකි. උසස්ම උසස් කෙනා පරම පියාය. ඔහු ඔබට ලෝක ආධිපත්‍ය ලබා දෙයි. එබැවින් ඔහු කෙරෙහි ඔහු තුළ විශාල ගෞරවයක් තිබිය යුතුයි. බොහෝ දෙනෙක් තම නෑමිතුරන් නොකඩවා සිහි කරයි. ඔවුන් පියා සිහි නොකරයි. ඇතුළතින් ඔවුන්ගේ හුස්ම නොකඩවා සිරවේ. පියා පහදා දෙන්නේ මෙය රකුසු ලෝකයයි. දිව්‍යමය ලෝකය දැන් නිර්මාණය වෙමින් පවතිනවා. අපගේ අරමුණ සහ ඉලක්කය මෙයයි. අපි ලක්ෂ්මි සහ නාරායන මෙන් විය යුතුයි. කුමන පින්තූර තිබුණත් ඔබ ඒ සියල්ලෙහිම චරිත කතාව දන්නවා. මිනිසුන්ට විස්තර කිරීමට ඔබ බොහෝ උත්සාහ දරයි. අහවල් කෙනා හොඳයි, නුවණක්කාරයි. එමෙන්ම අනෙක් කෙනාට කිසිවක් වැටහෙන්නේ නැති බව ඔබටද සිතෙයි. ඔය දරුවන් කෙතරම් ප්‍රමාණයකට දැනුම ලබාගෙන තිබේද? ඒට අනුව ඔබ සේවය කරයි. ප්‍රධානතම දේ ගීතාවේ දෙවියන්ය. සූර්යවංශික දේවතාවන්ගේ එකම ග්‍රන්ථය මෙයයි. විවිධ ඒවා නැත. බ්‍රාහ්මණයන්ට වෙනම එකක්ද නැත. මෙම කරුණු ඉතා හොඳින් වටහා ගත යුතුයි. කෙනෙක් ඥාන මාර්ගයේ ගමන් කරන අතර පාපයට වැටෙන්නේ නම් ඥානය ඉවතට ගලා යයි. ඉතා හොඳ අය පාපේ ගැලුණු පසුව ගල් බුද්ධි ඇති අය බවට පත්තිය. ඉතා හොඳ වැටහීමක් අවශ්‍යයි. පියා ඔබට විස්තර කර දෙන කුමක් වුවත් ඔබ මත ගෑ යුතුයි. මෙහි ඔබට කිසිදු ලෞකික ව්‍යාපාර කැළඹීම් ආදිය නොමැති නිසා මෙහිදී එය ඔබට ඉතා පහසුයි. පිටද ජීවත් වන විට තම ව්‍යාපාර ආදිය ගැන බොහෝ කනස්සලු තිබේ. මායා බොහෝ කුණාටු ගැන එයි. මෙහි ලෞකික ව්‍යාපාර නැත. සෑම තැනකම තිබෙන්නේ හුදකලාව පමණයි. පියා තවමත් ඔය දරුවන්ව උත්සාහ දැරීමට දිරිමත් කරයි. මේ බාබාද උත්සාහ දරන්නේ ඔබට උත්සාහ දැරීමට දිරිගන්වන්නේ පරම පියාය. ඔබ මේ ගැන ඥානසාගරය මතගෑ යුතුයි. පරම පියා මෙහි ඔය දරුවන් සමග අසුන්ගෙන සිටිනවා. සේවය කරන අය ලෙස හැඳින්වෙන්නේ තම සම්පූර්ණ අත්ඇඟිල්ලම ලබා දෙන අය පමණයි. ඩොකඩවා හුස්ම හිර කරගන්නා අය බොහෝ හානි සිදු කරගන්නා අතර අබැඩද සිදු කරයි. ඔවුන් බාධක ඇති කරයි. අධිරාජවරුන් සහ අධිරාජිනියන් වන අයට දාසයන් සහ සේවකයන්ද අවශ්‍ය වන බව ඔබ දන්නවා. ඔවුන්ද සෑදෙන්නේ මෙහි සිටි අයගෙන්ය. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබ ඉගෙන ගන්නා ආකාරයට අනුවයි. මෙම සිරුර සතුටින් හලා දැමිය යුතුයි. දුක පිළිබඳ ප්‍රශ්නයක් නැත. උත්සාහ දැරීමට ඔබට කාලයක් ලබා දී ඇත. දැනුම තත්පරයක කරුණක් පමණයි. ශිව බාබාගෙන් ඔබට උරුමය හිමිවන බව ඔබගේ බුද්ධිය තුල තිබේ.
ඔබ ඥානය ටිකක් පමණක් අසා ශිව බාබා සිහි කරන්නේ නම් ඔබට එහි යා හැක. බොහෝ පුරවැසියන් නිර්මාණය කිරීමට තිබේ. අපගේ සූර්ය වංශික සහ චන්ද්‍ර වංශික රාජධානි ස්ථාපිත වන්නේ මෙහිදීය. පියාට අයත් වීමෙන් පසුව ඔබ අපකීර්තියක් සිදු කළොත් විශාල බරක් එකතු වනු ඇත. ඔබ මුළුමනින්ම අපායේ අගාධයට යනු ඇත. බාබා විස්තර කර තිබෙන්නේ තමන්ව වන්දනා කරව ගන්නා අය පිදුම් ලබන්නට සුදුසු අය ලෙස හැඳින්වෙන්නේ කෙසේද? සියලු දෙනාටම විමුක්තිය පිරිනමන්නේ සහ සියලු දෙනාට සෙත සලසන්නේ ඒකායන පියා පමණයි. මිනිසුන්ට සාමයේ අරුතවත් වැටහෙන්නේ නැත. හත යෝගාවේ ප්‍රාණායම, හුස්ම ගැනීමේ ව්‍යායාම් ආදිය සාමය ලෙස ඔවුන් සලකයි. ඒට බොහෝ උත්සාහයක් අවශ්‍යයි. සමහරුන්ගේ මොළයටද එයින් හානි සිදුවේ. කිසිදු ලැබීමක් නැත. එය තාවකාලික සාමයයි. සතුට තාවකාලික බවත්, කපටිකුගේ අසූචිමෙන් බවත් ඔවුන් පවසන සේම එම සාමයද කපටිකුගේ අසූචිමෙනි. එය තාවකාලික කාලයකටයි. පියා ඔබට උපත් 21කට සාමය සහ සතුට යන දෙකම ලබා දෙයි. සමහරු අවසානයේ දක්වාම සාමදේශයේ රැඳී සිටී. ඔවුන්ගේ චරිත කොටස් වලට අනුව ඔවුන්ට එතරම් සතුට දැක ගැනීමට නොහැකි වෙයි. එහි தත්ත්වයද අංකානුරූප වෙයි. ඔවුන් දාසයන් සහ සේවකයන් වන නමුත් තමන්ව ඇතුළට තල්ලු කර ගැනීමට ඔවුන්ට නොහැකි වෙයි. ඔවුන්ට ක්‍රිෂ්ණාව දැක ගැනීමටවත් නොලැබේ. සෑම කෙනෙකුටම තමන්ගේම මාලිගාව තිබේ. ඔහුව දැකීමට නියම කරන ලද වෙලාවක් තිබේ. නිදසුනක් ලෙස පාප් වහන්සේ පැමිණෙන විට ඔහුගේ ඇසිල්ලක දර්ශනයක් ලබා ගැනීමට බොහෝ මිනිසුන් යයි. එවන් විශාල බලපෑමක් ඇති කරන බොහෝ මිනිසුන් මතුවේ. ඔවුන්ගේ ඇසිල්ලක දර්ශනයක් ලබා ගැනීමට මිනිසුන් සිය දහස් ගණනින් යයි. ඔබට මෙහිදී ශිවබාබාගේ ඇසිල්ලක දර්ශනයක් ලැබෙන්නේ කෙසේද? මෙය වටහා ගත යුතු කරුණකි. මෙය සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨතම වන්දනා ස්ථානය බව ලෝකය දැන් දැනගන්නේ කෙසේද? සමහර විට දිල්වාලා දෙවොල වැනි වෙනත් දේවාලද අසල ඇති ඔබ ගොස් ඒවාද දැක බලා ඒවා තනා ඇත්තේ කෙසේද කියා බැලිය යුතුයි. ඔවුන්ට දැනුම දීමට අවශ්‍ය නැහැ. ඔවුන් එවිට ඔබට දැනුම දෙන්නට පටන් ගනී. මිනිසුන් ඔබ දන් දෙයි. ඔබ අහවල් දේ කළ යුතුයි. ඔබට උගන්වන්නේ කවුරුන්ද කියාවත් ඔවුන් නොදනි. එක් එක්කෙනාට තනි තනිව ඉගැන්වීමට උත්සාහයක් අවශ්‍ය වෙයි. මේ ගැනද කතා පුවත් තිබේ. මෙවන් කියවනකි. සිංහයෙක් ඇවිත් සිංහයෙක් ඇවිත් ඔබ පවසන්නේද මරණය අතළඟ බවයි. එමෙන්ම ඔවුන් ඔබව විශ්වාස නොකරයි. ඔවුන් සිතන්නේ වසර 40,000ක් තව ඉතිරිව ඇති බැවින් මරණය පැමිණෙන්නේ කෙසේද? කෙසේ වෙතත් මරණය නියත වශයෙන්ම පැමිණිය යුතු අතර එය සියලු දෙනාව රැගෙන යයි. එහි කුණු කසල නැත. මෙහි ගවයන් සහ එහි ගවයන් අතර විශාල වෙනසක් තිබේ. ක්‍රිෂ්ණා ගවයන් බලාගත්තේ නැහැ. ඇතැම් විට ඔහුට හෙලිකොප්ටරයක් මගින් කිරි ලැබේ. ඒ කුණු කසල සියල්ලක්ම ඔහුගෙන් බොහෝ ඈත්ව තිබේ. ඔහුගේ නිවස ඉදිරිපිට කුණු කසල නොතිබේ. එහි අසීමිත සතුට තිබෙන අතර ඔබ දැන් ඒ සඳහා සම්පූර්ණ උත්සාහ දැරිය යුතුයි. මධ්‍යස්ථානවලින් බොහෝ හොඳ දරුවන් පැමිණේ. ඔවුන් දැකීමට බාබා සතුටු වෙනවා. ඔවුන් දරන උත්සාහයන්ට අනුව අංක පිළිවෙලට මල් ඉස්මතු වෙයි. මල් වන අය තමන් මල් බව සලකයි. දිල්ලියේද දරුවන් දිවාරෑ බොහෝ සේවය කරයි. දැනුමද බොහෝ ශ්‍රේෂ්ඨයි. පෙර ඔබ කිසිවක් දැන සිටියේ නැහැ. දැන් ඔබ බොහෝසේ උත්සාහ දැරිය යුතුයි. බාබාට සියලුම පුවත් ලැබෙයි. ඔහු සමහරුන්ගේ පුවත් පවසන අතර අන් අයගේ පුවත් නොපවසයි.
මන්ද බොහෝ ද්‍රෝහින්ද සිටි. අංක එකට සිටින අයත් ද්‍රෝහින් වෙයි. තුන්වන පන්තියේ අයත් ද්‍රෝහින් වෙයි. ඔවුන්ට දැනුම ටිකක් ලැබෙන අතර ඉන් පසුව ඔවුන් තමන් ශිව බාබාගෙත් බාබා බව සලකයි. ඔවුන්ට දැනුම ලබා දෙන්නේ කවුරුන්ද යන්න ගැන කිසිදු හඳුනා ගැනීමක් ඔවුන්ට නොමැත. අච්චා. සුමිහිරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මවපියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාර්මය සඳහා සාරාංශය 1. ඔබ තුල ලෝක ආධිපත්‍ය ලබා දෙන පරමාත්ම පියා කෙරෙහි විශාල ගෞරවයක් තිබිය යුතුයි. පියාගේ සේවය තුලින් තමන්ගේ ජීවිතය වටිනා එකක් කරගන්න. ඉගෙනුමට සම්පූර්ණ අවධානය යොමු කරන්න. 2. පියාගෙන් ඔබට ලැබෙන ඥාන සාගරය මත ගන්න. කිසිම විටක බාධකයක් නොවන්න. කිසිම විටක අවඩක් නොකරන්න. අහංකාර නොවන්න. වරදානය විෂයන් හතරටම පරමාත්ම පියා කැමති ලකුණු ලබාගෙන හද සිංහාසනයේ අසුන් ගැනීමට ඔබට හැකි වේවා. මුල සිට අග දක්වා විෂයන් හතරටම හොඳ ලකුණු ලබාගෙන හොඳ සංඛ්‍යාවකින් සමත් වන දරුවන් ගෞරවාන්විතව සමත් වූ බව කියති. එය එසේ නොවී ඔබේ ලකුණු අඩු වන විට ඔබට එය නිවැරදි කර ගැනීමට සිදුවේ. සියලු විෂයන් සඳහා පරමාත්ම පියා කැමති ලකුණු ලබා සිටන විට ඔබට හද සිංහාසනයේ අසුන් ගත හැකිය. ඒ සමගම බ්‍රාහ්මින් වරුන්ගේ ලෝකේ සියලු දෙනාගේම සෙනෙහස ලබන, සියලු දෙනා සමග සහයෝගයෙන් කටයුතු කරන, සියලු දෙනාගේ ගෞරවය ලබන අය හදවත් සිංහාසනයේ අසුන්ගෙන රාජධානියේ සිංහාසනයකට හිමිකම් කියනු ලැබේ. පාඨය විශේෂ ආදරණීයයන්ගේ හදවත් තුල නොනවතින ගීතය නිරන්තරයෙන් වාදනය වේ. මම පරමාත්ම පියාගේ වන අතර පරමාත්ම පියා මගේ වේ. ඕම් ශාන්ති. වේ. ඕම් ශාන්ති.